දැනට පවතින යුදමය තත්ත්වය විශේෂයෙන්ම ලෙබනනය තුල ගත්තොත් එහෙම 7600කට පමණ ආසන් ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් එහි සේවය කරනවා. ගරුතානාපත්තම ඇතු කාර්ය මණ්ඩලය එහි සිටින යම් අනාරක්ෂිතතාවක තියෙන ශ්‍රී ලාංකිකයන් සිටිනවා නම් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සකස් කරලා තියෙනවා. Conquer the world after A levels. Join IIT. Register now. එවැනි අය සිටිනවා නම් තානාපති කාර්යාලය හා සහසම්බන්ධ වෙන්න පුළුවන් කඩිනමින්. මොකද විශේෂ වැඩසටහනක් යනුවෙන් සඳහන් කරේ යම්කිසි කෙනෙකුට තියෙන අනාරක්ෂිත තත්ත්වය තුළ මෙරටට පැමිණීමට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට තානාපති කාර්යාලය මේ වෙනුවට කටයුතු කරලා තියෙනවා සහ ඒ සම්බන්ධයෙන් නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව සතියේ සෑම දිනකමත් ඒ වගේම 27 වන ඉරිදා දින දේ 9 සිට මේ ලියාපදිංච සිදු කිරීම කරනවා. දැනට 80කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි ලබාගෙන තියෙනවා. ඔබගේ යම් ඥාතියෙක් හෝ එහෙම නැත්නම් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට ඔබ මේ පවතින තත්ත්වය තුළ යම්කිසි අනාරක්ෂිතභාවයක සිටිනවා කියලා හැඟෙනවා නම් ඔබගේ සේවා ආයෝජකයාගේ කැමැත්ත ඇතිව තානාපති කාර්යාලයට එන්න පුළුවන්. එහෙම එනකොට ඔබගේ ගමන් බලපත්‍රය, ඒ වගේම වලංගු වීසා බලපත්‍රය වගේ දේවල් ඒ ලියකියවිලි රැගෙන එන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. බලාපොරොත්තු වෙනවා යම්කිසි ආකාරයක පවතින තත්ත්වය තුළ එවැනි අනාරක්ෂිත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කළ යුතුද යන්න අවශ්‍ය කටයුතු සොයා ගැනීම තමයි මූලික අරමුණ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අනිකුත් ආයතන එක්ක සහ සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ වගේම ලෙබනනයේ මේ වන විට 30කට ආසන්න ප්‍රමාණයක් තානාපති කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ එහෙම නැත්නම් ඔවුන්ගේ අවශ්‍ය පහසුකම් යටතේ මේ වෙනකොට සිටිනවා. ඔවුනුත් බලාපොරොත්තු වෙන යම් ආකාරයක මේ අයුරින් ලියාපදිංචියට ලක් කරලා ඒ අවශ්‍ය ඉදිරි කටයුතු කර ගැනීම සඳහා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන මෙරටට පැමිණීමට නම් ඒ අවශ්‍ය පහසුකම් සැලසීමට තානාපති කාර්යාලයේ ගරු තානාපති මහතු සියලු දෙනා ඒ අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා.